සිකුරා අද දැක්කේ නෑ ඇයි ඊයේ දැක්කද ඊයේ දැක්කද සිකුරා නෑ ඊයේ දැක්කෙත් මොකද්ද අප්සෙට් එක නෑ බං ඌ ගෙදර ආවේ නෑ මං ඒකයි මේ බැලුවේ එහෙමද ඔබ දැක්කේ නෑ ෂුවර් නේ ෂුවර් ෂුවර් ඉතින් දැක්කේ නෑ කියන්නේ දැක්කේ නෑ බානුකියා ඔබ දැක්කද නෑ ඌ දැක්කෙත් නෑ ඌ දැක්කෙත් නෑ අබිය දැක්කෙත් නෑ ජූඩ දැක්කෙත් නෑ කවුරුත් දැක්කේ නෑ ඔබ කොහොමද දන්නේ උන් දැක්කේ නෑ කියලා ඉතින් අහලා බලහන් ඔබ දැක්කද නෑ නෑ මං දැක්කේ නෑ දැකලා නෑ අපිට දැන් ওই ඩාලින් සිකුරලා කියන උන්ව එහෙම අදාල නෑ ඒ හින්දා උඹලා මූණට මූණ පෙවුනත් අපිට උඹලව පේන්නේ දැක්කත් නොදැක්ක ගන්න තමයි අපි ඉන්නේ හරි බලගම් කොහෙ ගිහිල්ලාද ඔය අතුරු දහම් වෙලා උඹට ඒකේ වැඩක් නැහැ නේ උඹ දැන් කිව්වනේ උඹ දැක්කත් අපි නොදැක්ක ගන්නට ඉන්නේ කියලා නේ එහෙනම් උඹට මේක කොහොමවත් වැදන්නේ නැහැ උඹ මේක මතක තියාගනින් මට උඹව සැකයි ආ සැකයි මොකටද සැක සැකයි තන්නේ ඉතින් ඕන තරම් දේවල් තියෙනවා මම බලා ගන්න කුමාරිකා හෙයා ඔයිල් කොණ්ඩෙටම සුවිශේෂයි මගේ සමේ ලස්සන වගේම හිතේ ලස්සන උනත් වැඩි වෙන්නේ ෆේෂා ප්‍රීමියම් මාත් එක්ක ඉන්න නිසා I don't feel like going taati මට යන්න හිතෙන්නේම නැහැ එහෙම හරි නෑ නේ දුව රෙහාන් අංකල් ඉන්ෆැක්ට් ඉනෝ ආස්ක් මී රීසන්ට්ලි as to why you're not calling him even නිකන් තරහකාරයෝ ඇති කරගන්න ඕනේ නෑ නේ දුව ඒ නෝඩ මට කිසිම මූඩ් එකක් නැහැ ඒගොල්ලන්ගේ ගෙදර ගිහලා ඒගොල්ලන්ට උදව් කරන්න තරම් නෑ නෑ මම කියන්නේ උදව් කරන්න කියලාම නෙමෙයි ඔයා සරණිට කෝල් එකක් දීලා රෙහාන් අංකලගේ ගෙදර ගිහිල්ලා එන්නකෝ දැන් වෙඩින් එකක් ගොඩක් ළඟයිනේ අනික ඔයා අර බ්‍රයිඩ්ස්මේඩ් වැඩිනුත් අයින් වුණානේ එයාලා හිතයි ඔයා තරහ වෙලා කියලා කොහොමත් රෙහාන් අංකල් සරණිට සලකන විදිය හොර පස්සේ මම එයාට කෝල් කරන්න එකක් නැවැත්තුවා බානුකත් කිව්වනේ ප්‍රියන් අංකල් එයාගේ යාළුවෙක් ගැන කතා කරනවටත් කැමති නැහැ කියලා. නෑ නෑ. ඒක වෙනම කතාවක් නේ. ඔයා මේ යන්නේ වෙඩින් එක වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා බලන්නනේ. ඒකයි මං කියන්නේ ඔයාට යන්න කියලා. ඔයා හේ ගිහිල්ලා සරණිත් එක්ක කතා නොකරවත් ප්‍රශ්නයක් නෑ. නෑ මං කියන්නේ ඔයා එහාට යන්නකෝ. ගිහිල්ලා මොන හරි වැඩක් තියෙනොත් නම් බල්ල කරන්නකෝ. මම වැඩක් කරන්න කියලා කියනවම නෙමෙයි. ඔයාට අඩුම ගානේ කතා කරලා ඉන්න පුළුවන්නේ. හරි හරි තාත්තේ මම බලන්නම්කෝ. මං තාම මේ කල්පනා කරන්නේ වෙඩින් එකට යනවද නැද්ද කියලා. නෑ නෑ නෑ. ඔයා වෙඩින් එකට නම් අනිවාර්යෙන්ම යන්න ඕනේ. මම මේ කියන්නේ ඊට කලින් ගිහලා පොඩ්ඩක් බලලා ආවනම් හොඳයි කියලා. මමත් යන්න උවමනාවෙන් හිටියේ. කොහේද මේ අම්මි කියනනේ මට යන්න එපා කියලා. ඔයාට ඕනේ නම් ගිහිල්ලා එන්න කියලා. ඉතින් තාත් යන්නේ නැත්නම් මම මොකටද යන්නේ? නෑ නෑ ඔයාගේ යාළුවා ඔයාගේ යාළුවගේ වැඩේට ඔයා ගියේ නැත්නම් හරි නෑ. මං ඒකයි නැවත නැවතත් ඔයාට මේ කියන්නේ. හරි හරි මම බලන්නම්කෝ තාත්තේ. ගෙදරට අවශ්‍ය හැම දෙයකටම වැඩි මිත්‍රියක් කීල්ස් වෙතින්. නෑ මචාලේකට unlimited free calls රුපියල් 749ක් රීලෝඩ් කරන්න. සුගයි දෙද. හිතේ නෑ බා. මට උන් ගැන සැකයි. සැකේ අයඩේ. නෑ මට උන්ගේ කතා විලාසය ඇල්ලුවේ නෑ. මට හිතෙනවා සිකුර අතුරුදහන් වෙච්ච කෙනු මොනවම හරි තොරතුරක් දන්නවා කියලා. ඒ දෙකක් නෑ. පොලිසියට ගිහින් කියනවා. පොලිසියට කියලා හරියන්නේ නෑ බං. ඕකට වෙන වැඩක් තියෙනවා කරන්න. මොකද වැඩි? හිටහන්කෝ මං ඒක ගාන්න කරන්න. බණ්ඩා හිතන් ඉන්නේ ඌට විතරයි ගේම් ගහන්න පුළුවන් කියලානේ. ඌ දන්නේ නැහැ මේ ඩාලින් අක්කා ගැටි. බලමුකෝ ඩාලින් අක්කයි ගේම් මොනවාද කියලා. ओ
ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව ලංකාවේ අංක 1 සොයා සන්නාමය ලංකා සොයි ලංකාවම එකට ලංකා සොයි එකට ඔයා යනවා නේ අනේ ඇවිල්ලා ලුබ ඒ එමෙ මං අද මේට න අන්තිම දවස බං ඒකින්ද කිස් එකක් දීලා ඵලයක් ඒ මොකද අන්තිම දවස ඉබන් දැන් මේකේ අලු විහාරය වඳලා එහෙ නැවතුණාට පස්සේ ආයෙන්නේ මෙයා ওই කලිසම් පඩංගු වඳගෙන මෙහෙ ආ ඒකද bari bari න සමුදෙන්න bari නං කල්පනාවේ පරිස්සමෙන් වැටි කරගන්න හරිද අදින් පස්සේ බන්ටි ඉවරයි. ඉන්නේ සරණි. Thank you බං. උඹලා කරපු උදව් වලට. Thank you. උදව් කරලි ඉවර නෑ. මේ දැනුත් යන උඹේ වැඩකට. උඹ කොහෙද යන්නේ? සිකුරාට කෑම දෙන්නවා. ඒ ඌට මොකද බං කරන්නේ? හරියනම් උඹලා කතා කරගෙන ලකු. මම යනවා. ඒ පරිස්සමෙන් ඵලයන් ඈ. මේ අර පැත්ත හොඳට බැලන්ස් කරාන් ඈ. දන්නවනේ ඔය අධිකාරියාගේ ෆැමිලි එක. වෙරි බලමුකෝ බා. මං ගියා. ඒ මේ. ඒ දැන් උඹ රියන්න බඳිනවද බා? අනේ මං දවා. මට නම් දැන් කසාද බඳිනකන් ෂුවර් නැහැ. එහෙනම් ඔබ එකයි තකින් ඕක කරපංගු. මේ පැත්ත අපි බලා ගන්නවා. ඒ මේ බලාංගු බා. මිත්‍රකල් චව් චව් ගාපි කද මේ වෙත බලා ගන්නලු අපි චව් චව් ගෑවට මූ මට ආදරේ නේද ජූඩා ආදරේද නැද්ද කියලා ඉතින් දන්නේ නැව මෙච්චර දුර ඇවිල්ලා අන්තිම මොහොත කෙලව ගන්න ඕනේ නෑනේ මේ බෝ ඒ කිසි දෙයක් ඉදන්නේ බාරි අපි මෙහෙ ෆුල් ආරක්ෂක වලල්ලක් දාලා දී මොකද ඊයනේ කියලා ඔකව කසාද බැලුවා අපි මේ පැත්ත බලා ගන්න හරිද ඔව් බං ඔබ බය වෙන්න එපා හරි හරි thank you බා ඒ මේ මාත් යනවා මොනවත් අග්ගයක් දීපන් Thank you බා ඒ මම යනවා බා ඒ ලියන්න කරන්න යන්න එපා කවල පොවල වරෙන් හරි හරි එඩින්බරු රසට ගුණට අධිපති දෙන්ටා ඔබ සිනහවිය අනිත් කෝ බ්‍රයිඩ්ස්මේඩ් කතන්දරෙන් අයින් වුණාට පස්සේ සරණි කොහමදත් තාත්තෙක් කවුලෙන් ඉන්නේ? ඉතින් මං එකෙන් අයින් වුණේ යාගේ හොඳටමනේ. අනිත්ගේ අයදා කෝල් කරද්දිත් මං ඒකට කිව්වා. ඒ උනාට මන්නම් කියනවා යන්න එපා. ඔය දන්නේ නැහැ නේද වෙන දේවල්? මං කැමති නැණි ගමන් සවුත් වෙනවාට. ඊට පස්සේ ගිය නැහැ කියලා තාත්ති මට බනිනේ. හරිද වා කියන සරණි යන්න එපා කිව්වා. එහෙම කියන එක හරි නෑනේ. ඒ උනාට ඔය යන්න එපා. අංගින දාන්නකෝ. දවා වෙඩින් එකටත් යන්න ඇති කී බොරට දව කරන්න යන්න ඕනේ නේ. වෙඩින් එකට යන්න එපා කිව්ව යානේ. නැටි දවා වෙඩින් එකට යනවන්නේ දැන් ඔය. ඔව් ඉතින්. නොයා බෑනේ. තාත්ති යන නිසා මායම් ඉතින් යනවා. ඉතින් ඒකනේ. දැන් ඔය වෙඩින් එකටත් යන නිසා ඒ গিදෙට්ට යන්න අවශ්‍ය නැහැ යාන්නේ. එපා කියන තැන් වලට නොයා ඉන්න. ඉතින් සරණි මට එන්න එපා කිව්වේ නෑනේ. ඔයා දන්නේ නැහැ නේ මිනිස්සු වට කියන දේවල්. මං කැමති නෑ නිකන් ඔය වලට කියලා නෝන්ඩි වෙනවා යන්න එපා දැන් සිංගර් ෆිනෑන්ස් වෙතින් ඔබේ රන් පෝමට ඉහළම අධිකාරමක් පළමු දින 10ට පොලිය අයනු කෙරේ zero calorie lipton green tea that increases your metabolism let's stay fit with lipton green tea
අනේ මට නම් හිතෙන්නේ ඩේමියන්ට වෙඩින් එකට ඉන්වයිට් කරන එකේ වැරද්දක් තියෙනවා කියලා. මොකද වැරද්දක් නැත්තේ? ඈ? එයා අපි කවුද? වාගේ බොයිෆ්‍රෙන්ඩ්? ඈ? නැත්නම් ඔයාව කසාද බඳින්න ඉන්න කෙනාද? එයා අපේ කවුද? එයා මගේ බොයිෆ්‍රෙන්ඩ්. නෑ නෑ රුවිනි. ඔයා එහෙම කතාවක් කලින් කිව්වේ නෑ. හරිද? ඔයා කිව්වේ යා ඔයාගේ යාළුවෙක් කියලා. යාළුකමට එහා ගිය මොකක්ද එකක් තියෙනවා කියලා කිව්වා. එච්චරයි. ඇයි අනේ අම්මට ඇහුන් නැද්ද? මං අයියට පැහැදිලිව කිව්වේ අපි දෙන්නගේ එෆෑ එකක් තියෙනවා කියලා. නෑ රුවිනි. මොන එෆෑ එකක් තිබුණත් මේ වෙඩින් එකට ඒ ළමයාට ඉන්වයිට් කරන්න බැහැ. මගේ නෑදෑයින්ට මං එයා කවුරු කියලා හඳුන්වලා දෙන්නද? ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියන්නද? ඈ? නැත්නම් ඔයා කසාද බඳින්න ඉන්න කෙනා කියලා කියන්නද? එතන ඔයාගේ හස්බන්ඩ් මොනවා වුණා කියලා මං කියන්නද? හරි හරි මම අයියගෙන් අහන්නම්කෝ. මේක අයියගේ වෙඩින් එකනේ. ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මොකද්ද? මේ මම වෙඩින් එකට ඩේමියන්ට ඉන්වයිට් කරාට කමක් නැද්ද? ඉතින් ඒක ඔයාගේ වැඩන්නේ. මොකටද මගෙන් අහන්නේ? වෙඩින් එක ඔයාගෙන යන්නේ ඒකයි ඇහුවේ. ඉතින් වෙඩින් එක ඔයාගේද මගේද අම්මගේද ආරියසේනගේද කියලා හිතන්න එපා. කැමති කෙනෙකුට ඉන්වයිට් කරන්න. මේක ගෙදර වැඩන්නේ. ඒක තමයි. මේ අම්මා කියනවා ඩේමියන්ට ඉන්වයිට් කරන්න එපා කියලා. ඒ මොකද? එතකොට මගේ නෑදෑයින්ට යාව කවුරු කියලාද අඳුන්වලා දෙන්නේ? නෑදෑයන්ටනම් මොනවාකවත් මට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වැඩේදී මට නෑදෑව අදාළ වෙන්නේ නැහනේ. අම්මට ඕන හින්දා නෑදෑයන්ට ඉන්වයිට් කරන්නේ. නැත්නම් මගේ කිසිම සතුරක් නැහැ නෑදෑයන්ට ඉන්වයිට් කරන්න. එහෙම කියලා මේ නංගිගේ දේවල් වලට අම්මා ඉන්ටර්ෆියර් කරන්න එපා. ඒක තමයි. අනික දැන් ඩේමියන්ට ඉන්වයිට් කරන්න හේතුවකුත් තියෙනවනේ. ඔයාලව සාකච්ඡා කරලා විසඳගන්නකෝ. මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ ඩේමියන්ට ඉන්වයිට් කරනවට. කතා කරලා විසඳගන්න රණ්ඩු කරන්නේ නැතුව. මේක තමයි. මේ අම්මා තමයි හැමදේටම විරුද්ධ වෙන්නේ. මට මේ දවස්වල හිතන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔය සිම්පල් දේවල් මගේ ඔළුවට දාන්න එපා. ඔයාලා කැමති කෙනෙකුට ඉන්වයිට් කරන්න. හැබැයි මට කලින් කියන්න. මට හොටෙල් එකට ඉන්ෆෝම් කරන්න තියෙනවා. හරිනේ. මම යනවා. ඔයාමා විශ්වාස කරේ නැතුණාට මං ඔයා විශ්වාස කරා. කාටවත් කියන්න එපා කියලා කියපු කතාව ඔයා ගිහලා වටේටම කිව්වා. පැතිරුවනේ. ඇයි? මම මොකද පැතිරුවේ? රියාන් සරණිගේ සලකන විදිය ගැන මං ඔයාට කිව්වා. ඒක කාටවත් කියන්න එපා කියලා කිව්වා. ඔයා ගිහලා ඒක ඔයගලන් ගෙදරටත් කිව්වා. ඒක සරණිටත් කිව්වා. මං ඉතින් ඒක කිව්වේ සරණි වෙනුවෙන්නේ. අනිත් එක මට ඕනේ අන්තිම මොහොතේදී හරි හෙල්ප් එකක් කරන්න. වැඩක් නැහැනේ යන්නේ. කාටවත් කියන්න එපා කියපු කතාව සරණිටම කිව්වා. ඒක කොච්චර වැරද්දද බලන්නකෝ. ආමේ අර ලේඩි කෝල් කරනවා. කවුද? ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ අක්කා. ගර්ල්ෆ්‍රෙන්ඩ්? සෝරි සෝරි මම විහිළුවක් කරේ. ඔද ඩාලින්. ටුටු ගේ අක්කා. ආ ගෝයා තමයි. හලෝ. හලෝ. ආන්න නෝනද කතා කරන්නේ? ඔව් වාන්නේ තමයි මේ. ඇයි කතා කරේ? අනේ බලන්නකො නෝනා. මගේ මිනිහා ආගියතක් නැහනේ. ආගියතක් නැ? ඔව්. අර මේ රස්සාව ගැන ආයෙම අහන්න කියලා නෝනාගේ තාත්තගේ ඔෆිස් එක පැත්තට ගියා. ඒ කියපු තවසේ ඉඳන් මේ මිනිහා ආගියතක් නැහනේ නෝනා. ආ ඔව් මේ තාත්ති මට කිව්වා එයාලගේ ඔෆිස් එක ඉස්සරහා යා ඉන්නකොට කවුද මන්ද මේ ට්‍රයි ෂොකින් ඇවිල්ලා ආව බලෙම දාගෙන ගියා කියලා. අනේ ඕක නම් බණ්ඩගේ වැඩක් නෝනා.
බණ්ඩාගේ කවුද බණ්ඩා කියන්නේ නෝනා ඔය බණ්ඩා කියලා කියන්නේ අලු විහාරේ මහත්තයාට කෙල්ලෙක් සෙට් කරපු එකා ඕක තනිකර බොරුකාරයෙක් ලෝ කණ්ඩපාලේ නෝනාට පුළුවන් නම් නෝනාගේ තාත්තට කියන්න ඔය රෙහාන් අලු විහාරේ මහත්තයාගේ බොරු කතාවට අම්මයි තාත්තයි හැටියට කිව්වේ මායි මගේ මිනිහයි කියලා අනික ඔය සරණි කියන කෙල්ල ඇමිලි පිටියෙත් නෙමෙයි ඒ කෙල්ල මේ අඟුලානේ වත්ත කිපිටිච්ච කෙල්ලේ නෝනා ඕකුන් ඔය අලු විහාරේ මහත්තයා රවට්ටලා තියෙන්නේ ඔය කසාද කිරුවේ සල්ලි වලට ඔය කසාදෙට ඕකුන් ලක්ෂ 10ක් ගත්තා හෙලෝ නෝනා නෝනා අහගෙන දින්නේ හෙලෝ අහගෙන ඉන්නේ කියන අහගෙන ඉන්නේ ආ ඔව් අහගෙන ඉන්නේ නෝනා ඕක තනිකරම බොරු කසාදයක් නෝනා අපි අම්මයි තාත්තයි හැදීට ගියාට ඕකුන් අපිට හරියට සල්ලි කිව්වෙත් නෑ ආ දන්නවද මගේ මිනිහා ඔය ගෙදරට ගියේ වකුගඩු රෝගියෙක් හැදීට ඒ ඇස්සේ ඇඹිලි පිටියේ පැත්තේ මිනි පෙට්ටි සාප්පුවකට මූ අරන් ගිහින් මොකද්දෝ ජල්ලියන්නටලා තියෙනවා නෝනා ආගෙන දින්නේ මං කියන ඒවා ආ ඕ කියන්න නෝනා මට ඕනේ මුන්ගේ හොර වැඩගෙන අලු විහාරේ මහත්තයාට කියන්න මට හිතෙන්නේ මුන් අලු විහාරේ මහත්තයාව රවට්ටගෙන මහත්තයගෙන් ගාන කඩා ගන්නවද කොහෙද නෝනා අපිට අලු විහාරේ මහත්තයාව හම්බ වෙන්න විදියක් නැහැ මහත්තයා ගෙවල් දාලා ගියපෙ හින්දා නෝනාට පුළුවන් නම් මට අලු විහාරේ මහත්තයාගේ නම්බරය දෙන්නකෝ මම මේ විස්තර සේරම මහත්තයට කියන්න ආ එහෙමත් බැරි නම් මගේ නම්බරය අලු විහාරේ මහත්තයාට දෙන්නකෝ එතකොට මහත්තයා මට කතා කරගෙන මම විස්තරය කියන්න ඇයි බයිනා තිත්තු කුණුවarpe කාටද ඔයාට ඒ කියන්නේ කි මිනිස්සෙස් ඔයා කියන්නේ what මම ඔව් මම මොකටදනේ උස්සන්නේ අර මේ මේ මිනිස්සයා අන්ඩර්වර්ල්ඩ් එකේ කිව්වා කියලා ඔයා කෝල් කරලා කිව්වලුනේ ආ මං වාට අර කිව්වේ මං කෝල් කරලා බැන්නා කියලා ඒක ආමේ ආයි කෝල් කරනවා ඔයා ඔය කෝල් ලාන්ස් කරන්න එපා කො බ්ලොක් කරලා දාන්න. මේක ගන් කුමාර පහන් මේදී මම බ්ලොක් කරලා දාන්න මගුලත් මේ. එතකොට ඒකි වෙඩින් එක මැදට ආවොත් බං. වෙඩින් එක මැද්දට එන්නේ. ඉතින් ඒකි වෙඩින් එක ගැන දැනගන්න එපා. හැබැයි ඉතින් ඕකි අලු විහාරයේගේ ඔෆිස් එකට යන්න පුළුවන්. අධිකාරියලේ ගෙදර යන්න පුළුවන්. එතකොට මොකද බං කරන්නේ? ඒකටම මොකක් හරි දෙයක් අද කරන්න ඕනේ බං. ඩාලින් ගැන විතරක් නෙමෙයි ටුටු ගැනත් බලන්න ඕන. උඹ හදන්නේ ඔක්කොම අල්ලව හිර කරන්නද? ඔව් එක්කෝ ඉතින් හිර කරන්න වෙනව නැත්නම් ඉතින් මොකක් හරි අටමගලයකට පටලවන්න වෙනව. මොකක් හරි කරපම් බං. මේ වාත් යනවා බං. මං මීට පස්සේ ඉතින් උඹලට පිස්සු බන්ටිව හම්බෙන්නේ නැහැ. හම්බ වෙන්නේ කසාද බැඳපු ඩීසන් සරණි. හරි. පරිස්සමෙන් හොඳ බෙස්. Thank you බා. කරපු හැම උදව්වකටම thank you. මෑනෝ. මහත්තයා කතා කරනවා අයියෝ ආ කොහරි යන්නද සරණිලා ගියල් පැති පොඩක් යනවා සරණිගේ සරණිගේ වැටේ මොකද මේගොල්ලෝ රිහාන් එක තරහයිනේ නිකන් හරිව වෙඩින් එකට ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් දැම්මුදී ඒ කියන්නේ ඔයාගේ ඇයික මගේ පිටින් යන්නේ අයියෝගල කියලා දිනවනේ වෙඩින් එක දැනගත්තේ ඔයාගෙන් කියලා බය වෙන්න දෙයක් නැහැ නේ ඔයා කොහොමත් මාව බැඳලා නෙන්නේ ඒ බැඳිල්ල වගේ නෙමෙයිනේ මහත්තයා මේ බැඳිල්ල මම මහත්තයත් එක්ක එක ගෙදරක එකට ඉන්නපයි